ආයුබෝවන් මම මානෙල් ගමගේ මගේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මේ මෙපමණ කලක් කළ වීඩියෝ වැඩසටහන් පිළිබඳව ඔබේ ප්‍රතිචාර ගැන බොහොම සතුටුයි හුඟක් දෙනෙක් comment කරලා තිබුණා ඉතින් මම හරි කැමති comment කරනවා නම් මොකද එතකොට තමයි මට ඔබලන්ගේ අදහස් දැනගන්න පුළුවන් වෙන්නේ ඔබලන් තව මොනවා කරනවටද කැමති ඔබලන්ට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ මොන වගේ වැඩසටහන්ද Brazilian embroidery ද hand embroidery ද දෙදි පින්තාරුද නමුත් ඒ ඔක්කොම මම එකිනෙක හිමින් කරන්න අදහස් කරනවා නමුත් තව තවත් අවශ්‍ය මොනවද කියලා මම කැමතියි දැනගන්න මොකද මම මේ හුඟක් වීඩියෝ තනියම කරන්නේ තනියම වීඩියෝ කරලා තනියම එඩිට් කරලා ඉතින් හුඟක් කාලය ගත වෙනවා ඉතින් ඒක හින්දා මම කැමතියි ඕගලන්ට වඩා ප්‍රයෝජනවත් ඒවා ඉදිරියේදී කරන්න ඉතින් දැනට මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න share කරන්න විශේෂයෙන්ම share කරන්න මොකද තව එක්කෙනෙක් හරි බලලා ඉගෙන ගත්තොත් වටිනවනේ මොකද මම කැමති පුළුවන් තරම් පිරිසක් මේ video වලින් ප්‍රයෝජන ගන්නවා නම් ඒක හින්දා ඕගලන්ගේ නෑදෑයෝ හිතමිතුරෝ යාළුවෝ අතරේ මේ මට කැමති අකමැති අයටත් බලන්න යවන්න සමහර අය බලලා කැමති වෙන්නත් ඉඩ තියෙන නිසා ඉතින් මගේ පොත් මම 13ක් කරලා තියෙනවා ගුරුවරයෙක් නැතුව තනියම ඉගෙන ගන්න පුළුවන් ආකාරයට පොත් කරලා තියෙන්නේ ඉතින් ඔබලන්ට කැමති කෙනෙකුට පොත් මිලදී ගන්න පුළුවන් තැපෑලෙන් හෝ කෝරියෙන් මගින් ගන්න පුළුවන් දැනට පන්ති පවත්වන්නේ නැහැ සාමාන්‍ය පන්තිය පැවැත්වෙන්නේ නැහැ ඔන්ලයින් ක්ලාසස් කරනවා ඔන්ලයින් ක්ලාසස් ඇත්තටම දැන් තමයි අතර මමත් තේරුම් ගත්ත එක හරිම සාර්ථකයි මොකද මගෙන් ඉගෙනගත් දැන් මේ තාක් ඉගෙනගත්ත ළමයි හරිම ලස්සනට හරිම ලස්සන නිර්මාණ කරා සමහර විට තනිව අවධානය ලැබෙන නිසා වෙන්න පුළුවන් කොහොමහරි ඒක සාර්ථකයි කියලා මම දැනගත්තෙත් මේ කරනකොට තමයි ඉතින් කැමති කෙනෙකුට ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඉතින් ඔබලන්ගේ අදහස් නැවතත් මම කියනවා මේ කැමති බල අහන්න බලන්න ඉතින් කමෙන්ට් එකක් මාර්ගෙන් කරන්න ඔබලන්ට මගේ ගෲප් එකට සහ පේජ් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබලන්ගේ නිර්මාණෙහි බල කරන්න පුළුවන් ඉතින් අද පාඩමෙන් අප මොකද්ද කරන්න කියලා බලමු බ්‍රසීලියන් තුන්වෙනි පාඩම අද කරන්නේ මම කලින් පොරොන්දු වුණා බූලියන් මැස්මෙන් මල් කරන හැටි කියලා දෙනවා කියලා. ඉතින් අද අපි මලක් කරන හැටි බලමු. දැන් ඔබට පේනවා මෙතන මම නූල් කැරලි තුනක් තියෙනවා. වර්ණ එකකට එකක් පොඩි වෙනසක් තියෙනවා. ලාසිට තද, light to dark. ඒ වගේම මේ ඉඳි කටුවත් මම කලින් කියලා දුන්නා බ්‍රසීලියන් පළවෙනි සහ දෙවෙනි පාඩම් බලන්න. එතකොට වඩාත් මේක පැහැදිලි වෙනවා. මොකද හැමදේම නැවත ආපහු විස්තර කරන එක අපිට අපරාධ කාලය නාස්ති කිරීමක්නේ. ඉතින් දැන් අපි බලමු මේ මල මහගන්නේ කොහොමද කියලා. මේ නූල ගලවන හැටි මම කලින් පාඩමක කියලා දුන්නා. නමුත් අද නැවත කියන්න මොකද දෙන්නෙක් විතර අහලා තිබුණා මේක නූල පටලැවෙන්නේ නැති වෙන්න ගලව ගන්න කොහොමද කියලා. දැන් අපිට මෙහෙම දැන් නූල තියෙනවා. දැන් මේක මෙහෙම බැලුවම අපිට මෙහෙම නැමිච්ච කොටසක් සහ මෙතන තියෙන මෙහෙමම ආපු එකක්. දැන් මේකෙන් ඇද්දොත් තමයි අපිට පහසුවෙන් මේක ගලව ගන්න පුළුවන්. ඔබට පේනවා මේක මේ බොහොම පහසුවෙන් නූල එනවා. අනිත් දෙකෙන් ඇද්දොත් අපිට පොඩ්ඩක් ගැටයක් වගේ හැදෙනවා. දැන් මේකෙන් ඇද්දොත් තමයි අපිට මේ වගේ පහසුවෙන් මේ දෙකම තියේදී. මොකද මම හැමතිස්සෙම මේ දෙක තියාගන්න කියනවා මොකද අපිට නොම්මරේ බලන්න අවශ්‍ය නිසා. දැන් මේ විදියට අපිට අවශ්‍ය විදියට නූල් අරගෙන ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට කපලා අවශ්‍ය නූල් පොටවල් ගන්න දාගන්නවා. දැන් මම මෙතන මේ රුපියලේ කාසියක් තියලා අපි පොඩ්ඩක් මැදට වෙන්න අඳිමු අයිනට වෙන්න අඳිමු මැද තව මල් කිහිපයක් කියලා දෙන්න අදහස් කරන නිසා අපි මේ රුපියලේ කාසිය තියලා මෙහෙම රව මැද ගන්නවා පැන්සල පමණයි භාවිත කරන්නේ දැන් ඔන්නඔහොම අපිට රවම තියනවා දැන් මම මෙතන මැදත් පොඩි රවමක් ඇඳ ගන්නවා දැන් මෙතන මම නූල හයපටම පාවිච්චි කරනවා අපිට කැමති නම් හතරපට පාවිච්චි කරන්නත් පුළුවන් දැන් අර මම කලින් කියලා දුන්නේ අපි බූලියන් මැස්ම මැහුවානේ කලින් ඒ මැහුමමයි මෙතන මැද රවුමෙන් ඉඳි කටුව මතු කරා
මෙතනින් ඉඳි කටුව දැන් අපිට මේ පැහැදිලි පැන්සල් ඉරි දෙකක් තියෙනවා. ඉතින් ඒ ඉරි දෙක මත තමයි යන්නේ. දැන් මේ නූලට මේක ඔතනවා. මේ ඉඳි කටුවට නූල ඔතනවා. මම මෙතන 15ක් එතුවා මොකද මේ මේ හිඩස වැහෙන්න මම හිතුවා 15ක් ඇති කියලා 15 wraps මම දැන් මේක මතකයි නේ අපි කලින් මේ මැහුමෙති ඉගෙන ගත්තානේ දැන් ඔහොම මේක පොඩ්ඩක් අතින් ලස්සනට හදලා මම හදලා දැන් මෙතනින් නූලක් එලියට එන්න බෑ නූලක් එලියට එනවා නම් ඒ කියන්නේ මැහුම වැරදි නැවත මැදින් ගත්තා ඔය විදිහට මේ මැහුම මම බූලියන් මැස්ම කලින් කියලා දුන්නානේ. ඉතින් මේක බලන්න ඒ වගේම පළවෙනි මේ බ්‍රසීලියන් පළවෙනි සහ දෙවෙනි පාඩමෙන් තමයි බූලියන් කියලා දුන්නේ පළවෙනි පාඩම. අනිවාර්යෙන් බලන්න මොකද එතකොට ඒකේ තමයි මම රෙදි ගැන ඒ අවශ්‍ය දේවල් මොනවද මූලික කාරණා ටික ඔක්කොම තියෙන්නේ ඒකේ. මෙහෙම ඇඟිලි දෙකෙන් මේක අල්ලාගෙන අදිනවා. අතාරින්න බෑ. බූලියන් මැහුම හොඳට ඉගෙනගෙන මේ මලක් කරන එක තමයි වඩා හොඳ. දැන් මේකට ඕගලන්ට කැමති වර්ණ මම මෙතන පීච් ලාසිට තද දක්වා පීච් වර්ණ පාවිච්චි කරා. නමුත් ඒක කහ වෙන්න පුළුවන්, දම් වෙන්න පුළුවන්, තැඹිලි වෙන්න පුළුවන්. ඕගලන්ට කැමති වර්ණ මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔතා ගන්නකොට පරිස්සමෙන් ඔතන්න. දැන් මේක ඔතාගෙන ඊට පස්සේ ඇඟිලි දෙකෙන් අල්ලා ගන්නවා අදිනවා ඕක තමයි මැහුම මේක පොඩ්ඩක්වත් අමාරු නැහැ අපි හරියට කරනවා නම් මෙතන දැන් ලස්සනට මැහුම අතින් හදන්න ඕනේ එතකොට තමයි අර ලස්සනට එන්නේ දැන් ඕගලන් මගේ channel එක subscribe කරලා නැත්නම් දැනටත් subscribe කරන්න මොකද එතකොට ඉදිරියට තියෙන ඉදිරියට එන වීඩියෝ පසුගිය වීඩියෝ බලන්න හරිම පහසුයි ඒ වගේම අර රතු එලාම් bell එක click කරන්න එතකොට මම වීඩියෝ එකක් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඕගලන්ට දැනුම් දීමක් notification එකක් එනවා ඉතින් එතකොට පහසුයි ඉතින් like කරන්න comment කරන්න share කරන්න ෂෙයා කිරීම හරිම වැදගත් මොකද තව කෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉතින් ෂෙයා කරන්න ඕගලන්ගේ යාළුවෝ අතර ඒ කියන්නේ ඒගොල්ලන්ටත් එතකොට බලන්න පුළුවන් කමෙන්ට් කරන්න ඕගලන් මොකක් මේකට කැමතිද මේක ප්‍රයෝජනවත් වුණාද හරියට ඉගෙන ගත්තද තව මොනවද ඕගලන්ට කරන්න ඉගෙන ගන්න කැමති දේවල් ඒව ඔක්කොම මේ වීඩියෝ එක යට කමෙන්ට් කරන්න එතකොට මට පුළුවන් ඕගලන්ට ඒක ගැන කියන්න දැන් ඔය වගේ මේ ආකාරයට තමයි අපි මේ මල මහගන්නේ
දැන් මම මෙතන පෙති 6ක් මහගෙන තියනවා තද වර්ණයෙන් දැන් මම මේක අවසන් කරලා ඊළඟ වර්ණයට යනවා දැන් ඒක නීතියක් නෑ මේක පෙති 6ක් මහන්න ඕනේ මේ තද පාටෙන් කියලා ඒක අපි කැමති දැන් මලක මලක අපි ඇත්ත මලක natural මලක ස්වභාවික මලක අපි පැතලි වර්ණයක් දකින්නේ නැහැ. ඒක නිසා තමයි මම මෙතන වර්ණ තුනක් දාන්නේ. එහෙම අවශ්‍ය නැහැ. ඕගලන්ට කැමති නම් එක වර්ණයක් දාන්න පුළුවන්. හැබැයි වර්ණ ගැලපීම ඉතාම වැදගත්. මොකද මම දකිනවා හුඟක් වෙලාවට දැන් මහලා පෝස් කරනවා හරි ලස්සනට නීට්ටට මහලා තියෙනවා. හැබැයි වර්ණ පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැහැ. ඉතින් එතකොට අර මුළු වටිනාකම නැති වෙනවා. දැන් මම මෙතන එක වර්ණයක් දාගෙන තියෙන්නේ තදම වර්ණය. දැන් මම ඊළඟ වර්ණය. කියන්නේ මැද වර්ණය. මේක ලාම වර්ණය නෙමෙයි ඊළඟ වර්ණය දාන්න යනවා. දැන් අපි අර යම් කිසි දෙයක ෂේඩ් කරන්නේ ඒ ආකාරයමයි මේ මහන කොටත් මේ අපි පාවිච්චි කරන්නේ. එම මැහුමමයි එම විදිහමයි වර්ණය විතරයි වෙනස්. මේකෙනොත් අපි මැහුම් පහක් හයක් හෝ අපිට කැමති ගාන දැන් මේකේ මෙහෙම ගණන් කළා අරකෙම් මෙච්චරයි එහෙම ඕනේ නැහැ අපිට සමහර පැති ලා වැඩි සමහර පැති තද වැඩි ඒ වගේ කැමති ආකාරයකට ගන්න පුළුවන් දැන් මේක අදිනවා අර ඔය ඒ මැහුම්මයි බූලියන් මැස්මම තමයි දැන් බූලියන් මැස්ම වැඩ ඒ වීඩියෝ එක බලන්න බූලියන් මැස්ම හරියට ඉගෙන ගන්න මේ ආකාරයට මේ වර්ණයනොත් අපි මැහුම් කීපයක් දා ගන්නවා දැන් කැමැති මං කලිනුත් කිව්වනේ අපිට කැමැති වර්ණ පාවිච්චි කරන්න පුළුවන් මේ පීච් වෙන්න කියලා එකක් නැහැ රෝස වෙන්න පුළුවන් නිල් වෙන්න පුළුවන් දම් වෙන්න පුළුවන් ඕන වර්ණයක් දැන් මේ මැහුම මීට වඩා හීනියට අවශ්‍ය නම් අපිට පොට්ටවල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් ඉඳි කටුව හීන ඉඳි කටුවක් ගන්න පුළුවන් ඒ වගේ වෙනස් නූල තුම්පට හතරපට ගත්තොත් මීට වඩා හීනියට එනවා මල. දැන් අපි මේ මැද වර්ණයක් දාගෙන ඉවරයි. දැන් ඒක අවසන් කරලා ඊළඟට අපි ලාම වර්ණයට යමු. හරි දැන් ලාම වර්ණය මෙතන මැදින් ඉතාම ළඟින් ගන්න දැන් අපි මේ ඉතිරි කොටස අපි ලාම වර්ණයෙන් පුරව ගන්නවා මේ මැහුමමයි බූලියන් මැස්මමයි එම විදිහමයි දැන් මේකේ කිසි වෙනසක් නෑ අපි මේ මල් මේ පෙති සියල්ලම මැහුවේ එකම මැහුම එකම දේ මම වර්ණ තුනක් දාලා ෂේඩ් කරා ඔය වගේ දැන් මෙතන අපිට තව මැහුම් දෙකක් විතර දැම්මම ඇති ඕගලන්ට මගේ page එකට සහ group එකට එකතු වෙන්න පුළුවන් මානෙල් ගමගේ Academy of Arts and Crafts කියන page එකට එහෙම නැත්නම් මගේ group එක fabric painting and handicrafts දෙකේම link මම description එකේ දානවා ඉතින් ඒකට එකතු වුණොත් ඕගලන්ට දැන් ඕගලන් මහන දේවල් දාන්න පුළුවන් මේකෙන් ගෙන ගත්ත කියලා දාන්න පුළුවන්
කරුණාකර මාව ටැග් කරන්න මොකද සමහර අය මම දැක්ක ඒක ඉගෙනගෙන දාලා තිබුණා නමුත් අර ටැග් කරාමනේ මම දකින්නේ ඉතින් ඕගොල්ලන් මේකෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන එක මටත් සතුටක්නේ ඉතින් මං ආසයි එහෙම දකි බලන්න ඉතින් ඒක හින්දා මාව ටැග් කරලා දාන්න දැන් අපි අවසාන පෙත්ත මෙතනට තව එකක් ආවම ඇති දැන් මේකේ මෙහෙම මෙච්චර පෙති එන්න ඕනේ පෙති 8ක් එන්න ඕනේ 10ක් එන්න ඕනේ එහෙම නෑ අර රවුමට ලස්සනට මේක පිරෙන්න තමයි ඕනේ ආකාරයට දැන් අපි දැන් අපි මේ මලේ පෙති ටික මහගෙනේ වරයි පොඩ්ඩක් කැමරාවට ලං කරලා පෙන්නන්න ඔබට පේනවා දැන් මේක හරීම අපි හරීම පහසුවෙන් මහගත්තේ ඉතින් මේ ආකාරයට ඔබටත් පුළුවන් මලක් මහගන්න. දැන් අපි බලමු මලේ මැද මහගන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම කහ පාට නූල මෙතන මම කහ නූල පාවිච්චි කරනවා. කහ නූල මෙතන හතර පැටක් පාවිච්චි කරන්නේ. දැන් ඒකත් එහෙම නීතියක් නෑ. හතර පැටම ගන්න ඕනේ කියලා. හතර පැටෙන් ෆ්‍රෙන්ච් නොට් ආවම ලස්සනයි. ඉන්දි කටුව කලින් ඉන්දි කටුවමයි අපි මේ මල සඳහා භාවිත කළ ඉන්දි කටුවමයි පාවිච්චි කරන්නේ. දැන් ප්‍රංශ ගැටයත් හරිම හරි හරි පරිස්සම ඒ කියන්නේ හරියට ඉගෙන ගත යුතු දෙයක්. දැන් මේ මුළු කොටසම ප්‍රංශ ගැට වලින් පුරවලා මහන්න තමයි හදන්නේ. දැන් මම නූල පිටතට ගත්තා. ඉන්දි කටුව වං අතෙන් අල්ලගත්තා. මගේ හෑන් එම්බ්‍රොයිඩරි පාඩම් දෙකක විතර මම මේක කියලා දීලා තියෙනවා. නමුත් අපි මේකෙදිත් බ්‍රසීලියන් වලත් අපි හරියට මේ පාවිච්චි කරන මැහුමක්. දැන් ඉන්දි කටුව ගැහුවා. මේක ඇඟිල්ලෙන් අල්ලගෙන ඉන්න නැත්නම් ගැටේ ලස්සනට එන්නේ නැහැ. ඊළඟට නැවත අපි මොකද මේ කොටස පුරවන්නේ යන්නේ ප්‍රංශ ගැට වලින්. කොහොම ඉඳි කටුව වං අතින් ගත්තා දෙවරක් එතුවා එතැනින්ම ඉඳි කටුව ගහනවා. ඔය වගේ දැන් මේ මුළු මෙතන දැන් අපිට මෙච්චරක් දැන් හැම එකකම මේවවල මෙන්න මෙහෙම මෙතන තුනක් එන ඕනේ හතරක් එන ඕනේ එහෙම නෑ මේක පිරෙන තෙක් මහුන් කීයක් දාලාද පිරෙන්නේ ඒ ගාන එන තෙක් මහන් දැන් මේ මලට කහ වර්ණය ගත්ත දැන් හුඟක් දෙනෙක් මේ වර්ණ තමයි හරියට මේ වරද්ද ගන්නවා කියන්නේ වර්ණ ගලපන්න දන්නේ නැති කමෙන් ඉතින් ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වර්ණ ගැන මොකද වර්ණ ලස්සනට ආවේ නැත්නම් අපි කොච්චර මහන්සි වෙලා මැහුවත් වැඩක් නැහැ. දැන් මෙතනට තව එකක් දාලා බලමු. දැන් තව එකක් දැම්මම බොහෝ විට හරියයි. දැන් එහෙම දාලා බලලා මදි නම් තව එකක් දාගන්න පුළුවන්. කොළ සහ නටු මහන හැටි ඉගෙන ගන්න මගේ කලින් වීඩියෝ කිහිපයක තියෙනවා කොළ සහ නටු මහන හැටි ඒකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන් ඉදිරියේදීත් කොළ සහ කොළ වර්ග කිහිපයක් මහන හැටි කියලා දෙන්න ඔය වගේ දැන් මේ මලේ මත අද කරනවා දැන් අපි මලේ මැදත් මහගෙන ඉවරයි දැන් අපි මේ මල අපි මලේ පෙති ටික මැහුවා බූලියන් මැස්මෙන් මලේ මැද මැහුවා ප්‍රංශ ගැට වලින් දැන් මේ තියෙනෙත් ඒ ආකාරයටම මහගත්ත මලක් ඒකේ පොඩ්ඩක් වර්ණවල වෙනසක් තියෙනවා මම දැන් අහලා පෙන්නපු මල පීච් කලර්ස් මේක පොඩ්ඩක් පින්ක් ලයිට් පින්ක් ඉඳන් ඩාර්ක් පින්ක් යනකම් තියෙන මලක් එම ආකාරයටමයි මහලා තියෙන්නේ
දැන් මේ මල බැලුවම ඔබට පේනවා මේකත් ඒ ආකාරයටමයි මේකේ වර්ණ දෙකක් පාවිච්චි කරලා තියෙනවා ලාදම් සහ තදදම් එකක් කොටට සහ එකක් දිගට තමයි මහලා තියෙන්නේ අර මම දැන් මේවා පෙන්නන්නේ ඕගලන්ට අදහසක් ගන්න දැන් බූලියන් මැස්මෙන් විවිධ මල් ගොඩ ආශියක් මහන්න පුළුවන් දැන් මම එකක් මහලා පෙන්නවා දැන් ඒ විදිහෙම මල් කිහිපයක් තමයි දැන් මේ පෙන්නුවේ මේවත් ඉතින් දැන් මේ මැහුම ඉගෙන ගත්තට පස්සේ ඕගලන්ට පුළුවන් මේ ඕනම මලක් මහගන්න